දෙදහස් දහනමේ වර්ෂය ධනු ලග්නයට සුභාසුභ තත්ත්වයන් බලපාන්නේ කෙසේදයි විමසා බලමු. ඔබේ ගැටලු සහ කරදර විපත් ඒ වගේම අනතුරු සහ ඒවාට පිළියම් වශයෙන් ග්‍රහ දෝෂ නැති කර ගැනීමට ඔබේ උපන්දිනය උපන් වේලාව සහ ලග්නය අපට කියන්න. විස්තර පලාපල සහ ජ්‍යොතිෂ කටයුතු සඳහා මුදල් අය කිරීමක් සිදු කරනු ඇත. සියලුම ජ්‍යොතිෂ කටයුතු සඳහා විමසීම් 071 86 18 192 Viber, WhatsApp, Imo, CL, Saita. Dhanu Lakne. මේ වර්ෂයේ ඔබට විශේෂයෙන්ම ඔබ මානසික පීඩාකාරී බවෙන් මිදීමක් පෙන්눔 කළත් එය අලු යට තියෙන ගිනි පුපුරුමෙන් අවස්ථාවක් දුටු තැන ඔබට මානසික පීඩා ඇති කරනවා. එහෙත් ඔබ විවාහයක් පිළිබඳව සැලකිලිමත් වන්නෙක් නම් ඒ සඳහා ඔබට අවස්ථාවක් උදා වෙනවා. ඒ සඳහා ඔබට යහපත් මංගල යෝග යහපත් මංගල යෝජනා ඉදිරිපත් වීමක් බොහෝ දුරට මේ 2019 වර්ෂයේදී ඔබට ඉදිරිපත් වෙන්න පුළුවන්. එහෙත් ඔබ ඒ සම්බන්ධයෙන් කිසිම සැලකිල්ලක් නොදක්වන්නක් විය හැකි. එය සමහර විට ඔබට එය නොගැලපෙන්නේ නම් එසේ නැත්නම් ඔබ නොසලකා හරින්නෙක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඔබ කල්පනාකාරීව විවාහ ජීවිතයට ඇතුල් වන්නේ නම් සුබයි. මේ වර්ෂය පුරාම ඔබට විශේෂයෙන් පස්සේ අගභාගයේදී යම් සුභඵල තත්ත්වයක් උදා කරනවා. ධනය ලැබීම වලටද මේ වර්ෂයේ හොඳයි. එහෙත් ඔබට හිත පීඩාකාරී බවක් නිතර නිතර ඇතිවීමෙන් හිත අසතුටුදායක තත්ත්වයන් ඔබට මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්. අවිවාහක අයට මංගල යෝග වගේම විවාහක අයටද විශේෂයෙන් අඹුසැමියන් අතර පවතින මතභේද ඒවා උග්‍රතාවට හැරි දෙන්න බහින් බස් වීමක් එහෙම නැත්නම් මතභේද ඇතිවීමෙන් ඉඩ ඇති කරන පුළුවන්. ඒ නිසා ඔබට මේ වර්ෂයේ විතරක් පමණක් නොව 2020 පසු පවා ඔබට මේ ඒ රාශියක භාවයේ ඇති කරනවා. ඒ නිසා ඒ පිළිබඳව ඔබ ආගමික සහ ඔබ අදහන ධර්මයනු ජීවත් වීමට කටයුතු කළ යුතුයි. විශේෂයෙන් ඔබ කිතුණු බැතුණෙක් නම් එහෙම නැත්නම් ඔබ බෞද්ධෙක් නම් ඔබ ඉස්ලාම් ආගමිකයෙක් නම් ඔබ හින්දු භක්තිකයෙක් නම් ඔබ ඔබේ ආගමානුකූලව ජීවත් වීමට කටයුතු කළ යුතුයි. ඒ මන්දයත් ඔබට අපලයක් තියෙන නිසා විශේෂයෙන් ඔබ මත්පැන් පානය ඒ වගේම ඔබ විෂමාචාර දේවල් කිරීමෙන් ඔබට තවත් මෙහි ප්‍රතිඵල උග්‍ර විය හැකි ව්‍යසන විපත් ආදී ඇති විය හැකි. ඒ නිසා ඒවයින් වැළකී ධාර්මික ජීවිතයක් ගත කිරීමට ඔබ සිතර ගන්නවා ඇතයි මේ වර්ෂය අප යෝජනා කිරීමට කැමති. වීඩියෝ නරඹා ඔබ කැමති නම් ලයික් කරන්න. මෙවැනි වීඩියෝ දිනපතා නැරඹීම සඳහා subscribe කර අප වීඩියෝ දාපු සැනින් දැනගැනීමට ඒ සමග ඇති සීනුවද click කර